සබරගමුවේ සුන්දරත්වයත් රැගෙන අපි ආයෙත් ආවා. මේ සබ්‍රා චැලෙන්ජ් දෙවන වැඩසටහන. මේ හිරිකටෝය ස්වභාව දහමේ සුන්දරත්වයෙන් නිමවුණු බාධාවන් පසු කරමින් මේ දියපහර තරණය කරන්නේ යාපනය විශ්වවිද්‍යාල කණ්ඩායම. හිරිකටු ඔය තරණය කරමින් කණ්ඩායම් දෙකක් ජයග්‍රහණය සොයා යන මොහොතේ මේ ජයවර්ධනපුර සරසවි සිසුන්ගේ උත්සාහය ඊට වෙනස් වූ අභියෝගයකට මුහුණ දෙන්නයි. ඒ හිරිකටු ඔයට ඉස්මත්තේ වූ කෝපි ගෙදරට ගොස් ආහාර වේලක් පිළියෙල කිරීමේ අභියෝගය ජය ගැනීමයි. කෝපිගෙදරට පැමිණෙන සරසවි සිසුන්ට කළ යුත්තේ කුමක්ද යන්න සංවිධායක මඩුල්ල පැහැදිලිව කියා දෙනවා. ලබා දෙන අමුද්‍රව්‍ය පමණක් භාවිතයෙන් තම කණ්ඩායමට ප්‍රමාණවත් ආහාරයක් පිළියෙල කිරීම මේ අභියෝගයේ ස්වභාවය. මොරටුව සරසවි සිසුන් ඔවුන් හිරිකටු ඔයේ සැඟවුණු දත්තයන් සෙවිය යුතු සීමාව හඳුනාගෙන ඔවුන්ගේ කාල ගණනය මේ දැන් ආරම්භ වුණා. මේ සැඟවුණු දත්තයන් සොයන යාපනය විශ්වවිද්‍යාලයේ සරසවි සිසුන් මොකක්ද මෙතන වෙන්නේ? අපේ යාළුවට එක පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා. ඒගොල්ලෝ මේ එක එක යෝගට් ඩ්‍රින්ක් හොයාගෙන එක එක අකුරු ගහලා තියෙනවා ඒ යෝගට් ඩ්‍රින්ක් එකේ. වචන හදන්න දෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ වචනේ මොකද්ද. අපි දන්නේ නැහැ වචනේ මොකද්ද කියලා. අපි බලමු අන්තිමට මොකද්ද මේ එන වචන කියලා. මේගොල්ලෝ බෝතල් ටික ඔක්කොම හැවුවොත් විතරයි. අපිත් බලමු. ඔයගොල්ලෝ තින්න. දියයට සැඟවුණු යෝගට් පානයන් සොයා ගැනීම පමණක් ජයග්‍රහණයට හේතුවක් නොවේ. මේ බෝතල් මත සඳහන් අකුරු එක් කර සබ්‍රා චැලෙන්ජ් වැඩසටහනට අදාළ වූ නියමිත වැකියක් සෑදිය යුතුය. නියමිත කාලය තුල ආහාර සකසා පානයට තේද සූදානම් කළ යුතුය. මේ පේරාදෙණිය සරසවි සිසුන් හිරිකටු ඔයේ වූ අභියෝගයට මොරටුව සරසවි සිසුන්ද සූදානම්. ජලය තුලට කිමිදී පතුල නිරීක්ෂණය කරන ඔවුන් ඉවුරේ වූ ගල් වැටි අතරද මේ දත්ත සොයා බලනවා. විනාඩි 40ක් තුල සැඟවුණු දත්තයන් සොයාගත යුතුයි. දියසෙවල බැඳුණු ගල් ලිස්සන සුළු වුවත් උදෑසන ජලයේ සීතල ඉතා අපහසු වුවත් ඔවුන් තම ඉලක්කය අතහරින පාටක් නම් නැහැ. මේ ඊට සමගාමීව සබ්‍රා චැලෙන්ජ් හි වූ හිරිකටු ඔය ඉස්මත්තේ වූ කෝපි ගෙදර අභියෝගය ඔවුන්ට හිමි කාලය තුල සියල්ල සිදු කළ යුතුයි. මේ සූදානම ඔවුන්ට හිමි අමුද්‍රව්‍ය වලින් ඔවුන්ගේ ආහාර පිසීම. මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙලෙස ගැමිගෙදරක වූ අභියෝග මෙන්ම ඇලදොල ගංගාවන් වැනි සබාදහම හා බැඳි අභියෝගයන් ඇතුළුව විවිධ අභියෝග රැසක් සබ්‍රා චැලෙන්ජ් තුල දක්නට ලැබුණා. මේ කණ්ඩායම පේරාදෙණියෙන් ඇවිල්ලා තියෙන මෙච්චර දුර කෑමෝ යන්න. අපි තව පොඩ්ඩක් තොරතුරු ගමු ඉගෙන. අපිට පොඩ්ඩක් විස්තර කරලා දෙන්නකො මෙතන මේ මොකද්ද මේ අභියෝගය කියලා. මොකද්ද මේ චැලෙන්ජ් එක? මේ ස්ථානය කෝපි ගෙදර කියලා තමයි අපි කියන්නේ. මේකේ අපි ඒගොල්ලන්ට හාල් දීලා තියෙනවා. ඒ හාල් පාවිච්චි කරලා ඒ සම්පූර්ණයෙන් අපි දීලා තියෙන ප්‍රමාණයම පාවිච්චි කරලා තව අපි බඩු දීලා තියෙනවා. භාජන එහෙම දීලා තියෙනවා. ඒවත් පාවිච්චි කරලා එයාලා කැමති කෑමක් පිළියෙල කරගන්න පුළුවන්. ඊට පස්සේ තව තේ හදන්න තියෙනවා. ඊට පස්සේ හදපු හැම දෙයක්ම හැම භාජනයක්ම ක්ලීන් කරලා ඒ තියෙන තැන්වලම තියලා යන්න ඕනේ. ඒ හැම
ඇක්ටිවිටි තුනම කරන්න යාලට හම්බ වෙනවා විනාඩි 40ක් ඊට කලින් අපි විනාඩි 5ක් දෙනවා ඒගොල්ලන්ට මේ එයාලගේ ඇක්ටිවිටිස් ඔක්කොම මේ ප්ලෑන් කරගන්න ඒක තමයි මෙතන වෙන්නේ දැන් මේගොල්ලන්ට උදේ කෑම දීලා නැත්නම් මේකෙන්ද කන්න වෙන්නේ කට්ටිය උදේ කෑම කාලා ඉන්නේ ඒගොල්ලන්ට මේ දැන් හදනේවත් යාලටම තමයි කන්නත් වෙන්නේ අපි රස බලනවා කොහොමද කියලා තවත් කණ්ඩායමක් මේ රජරට සරසවි සිසොන් මේ ලිපගිනි මොලවන්නේ කෝපිගෙදර අභියෝගයේ අවසානයේ ලබා දිය යුතු දේකෝපය වෙනුයි දියේ පෙඟවු සහල් කොටා පිටි සාදාගත යුතුයි ඔවුන්ගේ සූදානම ලබාගත් මේ පිටි වලින් රොටි හදන්න රොටි ආහාරයට ගැනීමට නම් තවත් යමක් සැදී යුතුයි ඔවුන් ඒටද සූදානම් බෝතලෙන් බෝතලය සොයාගත් යාපනය විශ්වවිද්‍යාල කණ්ඩායම තම කාලයේ නිමවන්නට පෙර ආතුව ඉලක්කය සම්පූර්ණ කර ගැනීමේ උත්සාහයක මේ තරඟකරුවන් විසින් සකසන ආහාර කෝපිගෙදර අත්තම්මා විසින් රසබලා ලකුණු ලබා දිය යුතුයි පෙඟවු සහල් හොඳින් පිටිකර සකසන රොටියක් නිසලස රසකල ලුණු මිරිසක් උණුසුම් තේ කෝපයක් කෝපිගෙදර අත්තම්මාගේ සිත් ගන්නේ නම් සබ්‍රා චැලෙන්ජි මෙම අභියෝගයේ උපරිම ලකුණු හිමි වේ මොරටුව කණ්ඩායම තවමත් තමන්ට නියමිත කාලය තුල සැඟවුණු දත්තයන් සෙවීමට වෙහෙසෙනවා දත්තයන් සහිත බෝතල් කිහිපයක් සොයාගත්තද අභියෝගය සම්පූර්ණ කරන්නට නම් තව සොයාගත යුතුයි කෝපිගෙදර අභියෝගේ ලබා දුන් කාලය කෙමෙන් කෙමෙන් අවසානයේ කරා ළඟා වෙලා එක්පසෙක පෙඟවු සහල් කොටා පිටි බවට පත් කරයි තවත් පසෙක උණුසුම් තේ කෝපයක් වෙනුවෙන් ලිපගිනි දැල් වෙනවා කෙසේ වෙතත් කාලය ඉක්මනින් ගත වෙනවා සොයා ගැනීමට අභියෝගයක් වූ අවසන් බෝතල් කිහිපය දිය යට නැතිනම් ඉවුර අසල හෝ සංගවා තිබිය හැකි නමුත් කෙසේ හෝ සොයාගත යුතුයි මේ සියල්ලටම කාලය අභියෝගයක්
කෝපිගෙදර අභියෝගය ජය ගන්නට නම් සකසන ආහාරය තුල රසවත් බවක් තිබිය යුතුයි. මේ එලෙස රොටි මිශ්‍රණයට රසවත් බවක් එක් කරන්නට දරන උත්සාහය. විවිධ ප්‍රදේශවලට ආවේනික ආහාර පිසීමේ ක්‍රමවේදයන්ගේ එකතුවක් කෝපිගෙදර අභියෝගය තුලින් දැකිය හැකියි. ඒ විවිධ ප්‍රදේශාන්ති විශ්වවිද්‍යාල සමාජිකින් මේ සබ්‍රා චැලෙන්ජ් වැඩසටහනට සහභාගී වෙන නිසා පොතපත විභාගයේ පමණක් නොව ජීවිතයේ තිබිය යුතු ප්‍රායෝගිකත්වය මැන බැලීමට සබ්‍රා චැලෙන්ජ් කදිම අවස්ථාවක්. කාලය කෙමින් කෙමින් ගෙවි යනවා. අභියෝගයට අවසී බෝතල් සොයාගත්තද එමගින් નિયમિત වැකියද සෑදිය යුතුය. එපමණක් නොව තව බෝතල් කිහිපයක්ද මොවුන් සොයාගත යුතුය. මෙය කාටත් එතරම් පහසු අභියෝගයක් නම් නොවේ. කෝපිගෙදර අත්තම්මාට රස බලන්නට දෙන හාල් පිටි යොදා සැකසූ ජයවර්ධනපුර රොටිය. ආහාර සකස් කර අවසානයේ භාවිත කළ උපකරණ පිරිසිදු කර නිසිතැන තැබීම ලකුණු වැඩි කර ගැනීමට තවත් මඟක්. කෝපිගෙදර අභියෝගයේ උණුසුම් තේකෝපයක් සුදානම්. රජරට රොටි සමග සැකසූ තේකෝපයට ලකුණු දීමට අත්තම්මා දැන් සුදානම්. සැඟවුණු දත්තයන් බොහොමයක් සොයාගත්තද අතපසු වූ තවත් බෝතලයක් දිය යට සැඟවුණු දත්ත සොයා ගැනීමේ යෙදුණු මොරටුව කණ්ඩායමේද කාලය අවසානයට ළඟා වෙනවා. පිටි අනලා රොටි හදලා පුච්ච ගන්න විතරයි දැන් තියෙන්නේ. තවත් රොටි දෙයිමත් එහෙම තියෙනවා. මතක තියාගන්න ඒගොල්ලන්ට ඒ විතරක් නෙමෙයි. තේ හදන්නත් තියෙනවා කාල සීමත් ඉවර වෙයිගෙන එනවා. මොකද කරන්නේ මේගොල්ලන්ට මොනවා වෙයිද? මේ අභියෝගය ඉවර කරයිද? අපි බලමු මේ බව. ඒගොල්ලොත් ඉන්නේ සබ්‍රා චැලෙන්ජ්. පේරාදෙනිය සරසවි සිසුන්ගේද කෝපිගෙදර අභියෝගයේ අවසානය. අවසානයේ පිරිනැමිය යුතු තේකෝප්පයේද සූදානම්. සැඟවුණු දත්ත සොයාගත්තද නොගත්තද දැන් නම් කාලය අවසන්. Nine, eight, seven, six, five, four.
ඔවුන්ගේ උත්සාහයේ ප්‍රතිඵලය. මේ සරසවී තරඟකරුවන් උණුසුම් දේකෝප්පයක් සකසන අයරු. ඔවුන්ගේද රොටිය සාදා අවසන්. යොදාගත් භාණ්ඩ පිරිසිදු කළේ කෝපි ගෙදර අත්තම්මාට සිත් ගන්නා සුළු පිරිනැමීමක් පොල් සම්බෝල සමගින් පොල් රොටි අත්තම්මා රස තීරණය කළ යුතුයි මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පිරිනැමීම හිරිකටු ඔයේ සැඟවුණු වාක්‍ය සොයාගිය සරසවි තරගයේ මෙන්ම කෝපි ගෙදර වූ ආහාර සැකසීමේ අභියෝගයේ අපූර්වත්වය ගෙන අද වැඩසටහන මෙලෙසින් අවසන් වෙනවා සබ්‍රා චැලෙන්ජ් හි වූ සෝබා දහම හා ජන ජීවිතය හා බැඳුණු තවත් සිත් ගන්නා සුළු අභියෝග දෙකක් සමගින් මීළඟ වැඩසටහනෙන් හමු වෙමු I'm not afraid.